ICC නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම මේ වන විට නිකුත් කරලා තියෙනවා. ඉතින් අවසාන යාවත්කාලීන කිරීම නැත්නම් අප්ඩේට් එක කරලා තියෙන්නේ 26 වෙනිදා මාර්තු 26. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට වැදගත් ස්ථාන කිහිපයක් මෙතන අපට පෙනෙන්නට තිබෙනවා. ඉතින් අපි දන්නවා ධනංජය සිල්වා සහ හමිදු මෙන්ඩිස් ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වුණා. ඒතර අනිවාර්යයෙන්ම ඔවුන් ඉදිරියට එන්න ඕන කියන එක අපි දන්නවා. ඒතර ධනංජය සිල්වා නායකයා ස්ථාන 15කින් ඉදිරියට පැමිණීමෙන් ඔන්න අංක 14ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න පළවෙනි 10 දෙනා අතර දැන් කාලයක් තිස්සේ සිටින්නේ දිමුත් කරුණාරත්න පමණයි. ඔහු 7 වෙනි ස්ථානයේ තවමත් සිටිනවා. වෙනසක් නැහැ. හැබැයි ධනංජයත් ඔන්න 14ට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ මතක විදිහට සෑහෙන කාලෙකින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙක් මේ මුල් 10 ඉඳලා නැහැ ටෙස්ට් රටාව තුල. ඒ කාලේ නම් සාමාන්‍යයෙන් කුමාර් සංගක්කාරලා, මහේල ජයවර්ධනලා වගේ ක්‍රීඩකයෝ හිටියා මුල් 10 ආස්තේ. හැබැයි කාලයක් තිස්සේ දිමුත් කරුණාරත්න විතරයි ඉන්නේ. ඔන්න ධනංජය සිල්වාත් ඉදිරියට පැමිණීම ඉතාම හොඳ ලක්ෂණයක් විදිහට සලකන්නට පුළුවන්. අපි බලමු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කොහොමද ක්‍රීඩා කරන්නේ කියලා. ඒ අනුව තව ස්ථාන කිහිපයක් ඉදිරියට එන්නට පුළුවන් වැඩියෙන් දක්ෂතා දැක්වුවොත් ධනංජය සිල්වා. ඒ වගේම ඊළඟ ක්‍රීඩකයා තමයි යෝන් ක්‍රීඩකයා හමිදු මෙන්ඩිස්. 64 වෙනි ස්ථානය දක්වා පැමිණලා තියෙනවා. ඉතින් ශතක දෙකත් එක්ක ඉතින් මුල් 100 දෙනා අතරට ඇවිල්ලා 64 වෙනි ස්ථානයට හමිදු මෙන්ඩිස් පැමිණීමට සමත් වෙලා තියෙනවා. ඒක ඉතාම විශේෂ සිදුවීමක්. ඔහුත් ශතක දෙකක් ලබා ගත්ත ක්‍රීඩකයෙක් විදිහට. ඉතින් පන්දු යවීම අතින් ගත්තහම ප්‍රභාත් ජයසූරිය අංක 8 සිටිනවා. ඒක වෙනසක් නැහැ. හැබැයි කඩු පහකුත් එක කඩු 8ක් ලබා ගත්ත කසුන් රායිත ස්ථාන 6කින් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා. එතකොට 38 වෙනි ස්ථානයේ දක්වා කසුන් රායිත ඉදිරියට ඇවිල්ලා තියෙනවා. විශ්ව ප්‍රනාන්දුත් ස්ථාන 7කින් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා 43 දක්වා. ඒ වගේම ලහිරු කුමාරත් ස්ථාන 6කින් ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙනවා 46 දක්වා. ඉතින් අපේ වේගපන්දු යවන්නන් 3 දෙනා පළවෙනි ටෙස්ට් තරගයේ සම්පූර්ණ කඩුලු 20 දවා ගන්නව අවුරුදු 38කට පස්සේ. ඒ සමගම කසුන් රායිත ස්ථාන 6ක්, විශ්ව ප්‍රනාන්දු ස්ථාන 7ක්, ලහිරු කුමාර ස්ථාන 6ක් විදිහට ඉදිරියට පැමිණීමට සමත් වෙලා තියෙන්නේ. 38, 43 සහ 46 කියන ස්ථාන තමන් සතු කරගනිමින්. ඒ වගේම ටෙස්ට් 3 ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම වල ධනංජය සිල්වා ස්ථාන 5ක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඔහු 25 වෙනි ස්ථානය දක්වා තමයි ඉදිරියට පැමිණලා තියෙන්නේ. ඒකත් විශේෂත්වයක්. රමේෂ් මෙන්ඩිස් මේ තරගයේ ක්‍රීඩා කරන්නේ. ඔහු 23 වෙනි ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මුලින්ම සිටින ක්‍රීඩකයෙක් විදිහට. ඇන්ජලෝ මැතිව්ස් 50 වෙනි ස්ථානයේ සිටිනවා. ප්‍රභාත් ජයසූරිය ස්ථාන 11ක් ඉදිරියට පැමිණීමට සමත් වෙලා 67 වෙනි ස්ථානයේ සිටිනවා. විශ්ව ප්‍රනාන්දු ස්ථාන 7ක් ඉදිරියට ඇවිල්ලා 77 වෙනි ස්ථානයේ සිටිනවා. කසුන් රාජිතත් ස්ථාන 7ක් ඉදිරියට ඇවිල්ලා 77 වෙනි ස්ථානය දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ටෙස්ට් 3 ඉරියව් ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ ඒක ඉතාම විශේෂත්වයක්. ඉතින් ටෙස්ට් 3 ඉරියව් ක්‍රීඩකයන් 100 දෙනෙක්ගේ ස්ථාන ගණනය කරලා තිනවා. ඒවයි තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔන්න ඔය විදිහට ස්ථාන වෙන් කරගෙන ඉන්නේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.